හලෝ යාළුවනේ, අද මම ඔයගලන්ට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයගලන්ගේ මවුස් පොයින්ට් එක ඔයගලන්ට පේනවා මේ මවුස් පොයින්ට් එක මෙන්න මේකේ කලර් එක චේන්ජ් කරගන්න කියලා. ඒක යාළුවනේ අපිට මුකුත්ම ඇප් එකක් මුකුත්ම ඉන්ස්ටෝල් කරන්න නැතුව ලේසියෙන්ම වින්ඩෝස් වල තියෙන ෆීචර් එකකින්ම අපිට ඒක කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා පරිහාසින රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. හරි යාළුවනේ, එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. හරි යාළුවනේ, මවුස් පොයින්ට් එකේ කලර් එක චේන්ජ් කරගන්න ඕගොල්ලන් මුලින්ම වින්ඩෝ එකයි i අකුරයි ප්‍රෙස් කරලා ඕගොල්ලන්ගේ සෙටින්ග්ස් ඕපන් කරගන්න. යාළුවනේ නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් ස්ටාර්ට් එක ඕපන් කරලා මෙන්න මෙතන මෙන්න මේ සෙටින්ග්ස් ඕපන් කරගන්න. මම ඔන්න මේ විදිහට ඕපන් කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට මේකේ ඕගොල්ලෝ යාළුවනේ යන්න ඕන මෙන්න මේ ප්‍රයිවසි කියන එකට. සෝරි යාළුවනේ, ප්‍රයිවසි නෙමෙයි, මෙතන easy to for access කියන එකට යන්න ඕන. මට වැරදුනා, සෝරි. ඒකේ තියෙනවා මවුස් පොයින්ටර් කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක සිලෙක්ට් කරන්න. හරි යාළුවනේ, මෙතනින් ඕගලන්ට පුළුවන් මවුස් පොයින්ට් එකේ සයිස් එක ලොකු පොඩි කරගන්න. ඕගලන්ට පේනවා දැන් මගේ මවුස් පොයින්ට් එක ගොඩක් ලොකුයි. මම ටිකක් අඩු කරගන්නවා. මේ යාළුවනේ මගේ තිබ්බේ මේක යාළුවනේ යටින් පේනවා ඕගලන්ට චේන්ජ් පොයින්ටර් කලර් කියලා තියෙනවා. මේක අපිට මෙන්න මේක සිලෙක්ට් කරලා මවුස් පොයින්ට් එක බ්ලැක් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා යාළුවනේ හොන්නේ. දැන් ඔයගලන්ට පේනවා මගේ මවුස් පොයින්ට් එක බ්ලැක් වෙලා තියෙන්නේ. මේක යාළුවනේ මම කලර් එකක් දාගන්නම්. මේක රෙඩ් කලර් එක දාගන්නම්. හරි, දැන් ඔයගලන්ට පේනවා මගේ මවුස් පොයින්ට් එක රෙඩ් කලර්. මම ටිකක් යූස් කරලත් පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා මේකට ගියොත් හොඳට වැඩ කරනවා යාළුවනේ. මම ඔයගලන්ට පේන්න තමා මේ මවුස් පොයින්ට් එක ටිකක් විතර ලොකු කරගත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් මේක මෙන්න මේ සාමාන්‍යයෙන් ඉන්නේ යාළුවනේ මෙන්න මේ බිඳුව වගේ තමයි යාළුවනේ මේක ඉන්නේ සයිස් එක. මෙතනින් ඔයගලන්ට කැමති කලර් එක සිලෙක්ට් කරන්න උනම් මම තව කලර් එකක් දාලා ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා දැන් මවුස් පොයින්ට් එක කලර් එක. මම මේක yellow කරලත් පෙන්නන්නම්. හරි යාළුවනේ, මේක ගොඩක්ම ලේසි ක්‍රමයක්. මමත් මේක මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ. මාත් මේ ළඟකදී තමයි මේක දැනගත්තේ. මම ඒක දැනගත්තට පස්සේ හිතුවා ඕගොල්ලන්ටත් ඒක වැදගත් වෙයි කියලා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. හරි යාළුවනේ, ඕගොල්ලොන්ගේ computer එකට Windows 10 update assistant download කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නේ නැත්නම් දැන් උඩ තියෙන link එකෙන් ඔයගලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. හරි යාළුවනේ, එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.